මේ කාලේ පහුගිය අවුරුද්දට වඩා ඩෙංගු රෝග ලක්ෂණ වෙනස් වෙලා කියලා රාපයක් පැතිරෙනවා. මෙහි ඇත්ත නැත්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදේ රළපණාව පැවසූ අදහස් මේ ලිපියෙන් විස්තර වෙනවා. කාලකට ඉහතදී දින ඩෙංගු රෝගය වැළඳුනේ නාගරික පැලැන්තියේ උදවියට විතරයි. ඒ අතරිනුත් කොළඹ මහනුවර අනුරාධපුරයේ වැනි ප්‍රධාන නගරවල වාසය කළ පුද්ගලීන්ට පමණයි. නමුත් මෙවර ඩෙංගු ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත වීම ආරම්භ වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවෙන මූලික හේතුව මිනිස් ක්‍රියාකාරම් කියන එක පැහැදිලි. මාරාන්තික ඩෙංගු රෝගය මුලින්ම වැළඳෙන්නේ වෛරස්සුන රෝගයක ස්වරූපයෙන්. ඇඟපත වේදනාව, ඉසරදේ, කැරකිල්ල සමග හටගන්නා උණ නිසා මෙවර කෑම රුචියේ තරමක් දරුණු ලෙස ඇතිවෙන බව සොයාගෙන තිබෙනවා. අස්ථි සහ මාංශ පේශී වල වේදනාව සමග උගුරේ වේදනාව මෙවර ඩෙංගු රෝගින් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයන්ය. කුද්දටි දිමීම සහ පාචන තත්ත්වය මේ පෙර ඩෙංගු රෝගින් අතර දක්නට ලැබුණත් මෙවරෙම රෝග තත්ත්වෙන්ද උණ වැළඳුණු පළමු දින කීපෙම රෝගින් අතර දක්නට ලැබෙනවා. මේවා නව ඩෙංගු රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අතරේ තවදුරටත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කාරණයක් තිබෙනවා. මෙතෙක් කල් අප පුරුදු වී සිටියේ උණ වැළඳීමෙන් පසු දෙවනි දිනේදී රුධිර පට්ටිකා පරීක්ෂාව හෙවත් ප්ලේට්ලට් පරීක්ෂා කරවා ගැනීමටයි. නමුත් මෙවර ඩෙංගු රෝගින්ගේ රුධිර පට්ටිකා මුල් අවස්ථාවලදී පහත නොවන තත්ත්වයක්ද දක්නට ලැබෙනවා. රුධිර පට්ටිකා සංඛ්‍යාත්මකව පහළ යන බව දින 3ක් හෝ 4ක් යනතුරු නොපෙන්වා සිටියේදී දින 7 ආසන්නවෙන්ම ශීඝ්‍ර ලෙස රුධිර පට්ටිකා පහත යන අන්දමක් දක්නට ලැබෙනවා. ඒ සමගම ඩෙංගු රක්තපාත තත්ත්වයට රෝගියා පත්වීම අවදානමට අතවැණීමක්. මේ හේතුව නිසාම උණ වැළඳී දින 3කින් රුධිර පට්ටිකා පරීක්ෂාවකින් පමණක් සෑහීමකට පත්ව නිහඬව සිටින්න එපා. දැන් ඩෙංගු හඳුනා ගැනීම සඳහා හොඳම ක්‍රියාමාර්ගය ඩෙංගු ප්‍රතිදේහ ජනක පරීක්ෂා කරවා ගැනීමයි. මෙම රුධිර පරීක්ෂාව උණ වැළඳී පළමු දිනේදීම සිදු කරවා ගත හැකි. ඒ අනුව ඩෙංගු රෝගය වැළඳී ඇති බව සනාථ වුවහොත් එතෙන් සිට පෑන් පෑ සිරුරේ ඇතිවන සංකූලතාවන් පිළිබඳව දත්ත රැස් කිරීම සඳහා රෝගියා නේවාසික ප්‍රතිකාර වෙත යොමු කළ හැකි වෙනවා. ඒ ඔස්සේ සුජුවම රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර අත්‍යවශ්‍ය විවේකයේද නොඅඩුව ලබා දිය හැකි. ඩෙංගු රෝගියෙකු වෛද්‍යවරුකගේ ඍජු අධීක්ෂණය සහ හෙදිකගේ මනා හෙදකම යටතට ගත යුතු වන්නේ කෑම බීම සහ දියර වර්ග ගණනයකට යටත්ව ආහාර ගැනීමට ඒවා එම ප්‍රමාණයෙන්ම සිරුරෙන් බැහැරවන්නේද යන්න නිශ්චිතව ගණනය කිරීම වැදගත් වන නිසායි. ඩෙංගු මූලික සංකූලතා පහළ වෙත්ම ප්‍රතිකාර ආරම්භ කොට මැනවින් රෝගියා පාලනය කරන්නේ නම් ඩෙංගු මාරාන්තික හෝ දරුණු තත්ත්වයට ගෙන යෑමෙන් වළක්වා ගත හැකි. ඩෙංගු රෝගයේ වැළඳී ඇති රෝගියෙකුගේ දියරමය ආහාර සඳහා සුප්, කැඳ, බාලි, ජීවනී වැනි දෑ එක් කිරීම අත්‍යවශ්‍යයි. රතු පැහැට ආසන්න හෝ එම පැහැන් යුතු කෑම හෝ බීම වර්ග ආහාරයට නොගත යුතුයි. මේ අතර කාබනේට යෙදූ බීම වර්ගද නොගත යුතුයි. කැබිනි මව්වරුන්ට හෝ දිගුකාලීන බෝනවන රෝග හෙවත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ස්නායු රෝග වැනි රෝග ඇති විශේෂ අවධානය සහිත පුද්ගලින්ට උණ වැළඳී අවස්ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී නේවාසික ප්‍රතිකාර වෙතද යොමු විය යුතුමයි. මෙවරද බාල, තරුණ, වැඩිහිටි, මහලු ආදී සෑම වයස් කණ්ඩායමකටම අයත් පුද්ගලින් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතත් මේ අතුරින් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී ඇති සෑයක් දක්නට ලැබෙනවා. ඩෙංගු මදුරු කීටෙන් බෝවීම වළක්වාලීම ඩෙංගු රෝග ව්‍යාප්ත වීම අවම කිරීමට හොඳම විසඳුම වුවද දැන් ඒ සඳහාද කැපව කටයුතු නොකරන බවක් දක්නට ලැබෙනවා. බෙහෙත් පෙති රඳවා තිබෙන ඊයම් පෑති රඳවණේ වුවද ඩෙංගු මදුරු බිත්තර රඳවා තිබිය හැකි. එහෙව් තැන දෙනත් මහා පරිමාණ ඉදිකිරීම් සිදුවන ස්ථාන, අබලි කැබිලි බහලාන ස්ථාන, වතුර රැඳෙන ගස් කොළන් අතර ඩෙංගු බිත්තර නැතයි අස්සසිල්ලක් හෝ ලැබිය හැකිද? බිත්තර ජීවිතත්වයෙන් අධික කාලයක් පැවතිය හැකි බැවින් පවිත්‍රණ කටයුතු දින 5න් 5කට වතාව සිදු කළ යුතු වෙනවා. මදුරුවා මීටර් 500ක දුර පියඹා යන බැවින් අපගේ නිවසවට පමණක් පවිත්‍ර කොට තැබීමද සෑහෙන්නේ නැහැ. අන්‍යනතා සුහදතාවය වර්ධනය කර ගනිමින් සිසු දිවියගේ නිවාසවටත් පවිත්‍ර කර තැබීමට උනන්දු කරවා ගැනීම
ඔබගේ නිරෝගීකමට හා ජීවිත ආරක්ෂා කර ගැනීම හේතුවක් වෙනු ඇති. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.